Bhagavato arahato sammā sambuddhassa namo tassa Bhagavato arahato sammā sambuddhassa namo tassa Bhagavato arahato sammā sambuddhassa Idha bhikkhave bhikkhu santaṃ vācchattaṃ tīna mittaṃ අතිමේ අජ්ජත්තං තීන මිද්දන්ති පජානාති අසන්තං වා අජ්ජත්තං තීන මිද්දං නත්ති මේ අජ්ජත්තං තීන මිද්දන්ති පජානාති යතාච අනුප්පන්නස්ස අජ්ජත්ත යතාච අනුප්පන්නස්ස තීන මිද්දස්ස උප්පන්නෝ හෝති සංච පජානාති යතාච උප්පන්නස්ස තීන මිද්දස්ස පහීනං හෝති සංජ පජානාති යතාච පහීනස්ස තීන මිද්දස්ස ආයතින් අනුපාදෝ හෝති සංජ පජානාති සෞරමියේ සෝවාස් මහා සංඝරත්න මහතරයි අපි සතිපට්ඨාන සූත්‍ර ඉදිරිපත් කරගෙන පිටසක් වශයෙන් දැන් මේ ධම්මානුපස්සනා කොටසයි විවිසලා ඉන්නේ ඒනොත් මුලින්ම සංග්‍රහ වෙලා තියෙන පංච නීවරණ ධර්මයන් අතුරෙන් මැද කොටසලා තලකෙන තීන මිද්දයයි අද මේ මාතෘකා කරන් දෙච්චි පාලි පාඨේ ප්‍රධාන වශයෙන්ම සුකල්ල පෙන්න මේ පාලි පාඨය ඍජු පරිවර්තනයක් ඉදිරිපත් කරගත්තොත් ඉදබික්කමේ බික්කු සන්තං වා අජ්ජත්තං තීන මිද්දං අත්තිමේ අජ්ජත්තං තීන මිද්දෝ උපජාන මහණෙනි මේ සාසනී සංසාරේ බය දක්නා වූ සංසාරයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ භික්ෂුව තම අධ්‍යාත්මික సంతානේ යම් තීන මිද්දයක් ඇත්තේ නම් මගේ సంతානේ දැන් තීන මිද්ද ඇත්තේ යයි දැනගන්න අසන්තං වා අජ්ජත්තං තීන මිද්දං අත්තිමේ අජ්ජත්තං තීන මිද්දෝ උපජාන මගේ సంతානේ මේ වේලාවේ දැන් තීන මිද්දයක් නැතිනම් ඒ තීන මිද්දේ නැති බව දැනගන්න. අනුප්පන්නස්ස තීන මිද්දස්ස උප්පන්නෝ හොත්තං ජපජානාති. පෙර නොතිබුණා වූ තීන මිද්දක් ඕන දැන් පටන් ගත්තා. ඕන්න උප්පන්නා ඕන්න ඉපදුනා කියලා දැනගන්නවා. ඉපදෙනවා කියලා වැටෙනවනම් ඒක දැනගන්න. උප්පන්නස්ස තීන මිද්දස්ස පහනං හොති තංජපජාන. යම් මේ තිබුණා වූ තීන මිද්දයක් මෙන්න මේ සිද්ධියත් එක්කම නැත්තම් මේ වැඩෙන් මගෙන් පහළ ගියා තරංග වශයෙන් වික්ඛම්බන වශයෙන් ඒකේ වෙලාවේ ආය වෙලාවකට භාවනා කර ගන්න පුළුවන් තාලයකට සුදු වෙලා ගියා කියලා ඒ වෙලාවෙම දැනගන්න. යම් අවස්ථාවක ඒ යෝගාවචරයා එසේ වරින් වර පහවෙමින් යන්නා වූ තීන මිද්‍යා නැවත මතුන වෙන ආකාරයට පහවුනා කියලා නැත්තම් සමුච්ඡේද ප්‍රහාණය පහාණය වුණා ආය මතුන වෙන තාලෙට පහාණය වුණා නේ ඒ බවත් දැනගන්න. මේ පාඩ පහ අපි මෙතුආකල් සාකච්ඡා කරන්න හිදිච්ච නිවර ධර්ම පහටම පොදු පාඩ අපි මේ දෙකක් ඊට කලින් කාමච්ඡන්ද වශයෙන් ව්‍යාපාද වශයෙන් සාකච්ඡා කරන්න යෙදුනා. අද මාතෘකාව වෙන්නේ මේ තීරණය. ඒ කාමච්ඡන්ද ව්‍යාපාද කියන දෙක එකට කරලා නැත්නම් සමස්තයක් වශයෙන් සාකච්ඡා කරනකොට මේ දෙන්නම රඟපෑමක් කරන බව කාමච්ඡන්දේ විරේක ව්‍යාපාදේ වශයෙන් පෙනී සිටින බව. ඒකලා සම්පූර්ණම කාමච්ඡන්දයාගේ ප්‍රතිවිරුද්ධ පැත්ත වශයෙන් පෙනී සිටමින් කටයුතු කරන බව නිසා මේ තුල ඇත්තා වූ ඍජු වක්‍ර වූ පහර දීම බලපෑම යෝගාවචරයල තේරුම් ගන්නට බැරි වුණයි කියලා කනගාටු වෙන්න වටින්නේ. ඒක අඩු ගානේ ඒ යෝගාවචරයල උපදේශ දෙන කර්මස්ථාන ආචාර්යවරු දැනගන්න. සමච්ඡන්දයාගේම යම් විදිහක විකෘති ඉදිරිපත් වීමක් තමයි ව්‍යාපාදිකය. වරක මේ දෙන්න කළු සුදු වෙනසට ක්‍රියාත්මක වෙනවා. වරක අත්වල බැඳගෙන ක්‍රියාත්මක වෙනවා. අපේ දැන් ගමේ නැත්නම් සාමාන්‍ය විවහාර භාෂාවෙදීන රයිගමයි ගම්පලයයි වගේ කියලා. දවල් වරේ දෙන්න එකතු වෙලා හොඳට ඕව රණ්ඩු වෙනවා. ගහ බැඳ ගන්නවා.
උතිපැත හොමාරු කරගන්න. ඉතින් මිනිස්සු දන්නවා මේ දෙන්න නම් එකට කවදාකවත් යන්න හම්බෙන්නේ නැහැ. නමුත් දෙන්න රැයට එක තුල හොරකම යනවා. හොරකමේ ගිහිල්ලෙවල එතකොට කවදාකවත් මිනිස්සු හිතන්නේ මේ දෙන්න එකට හොරකම් කරයි කියලා. මොකද දවල් වරුවේම කරන්නේ රන්වේ. නමුත් දෙන්නගේ වැඩපිළිවෙල බොහෝම කාලයක් පැවතිලා තියෙනවා. අපේ ගැමි කතාවත් එක දෙන තරම්. අනිත් වගේ මේ කාමච්ඡන්දයාගේ සහ ව්‍යාපාදයේ අතර පුදුම සම්බන්ධකම් තියෙනවා. යම් වෙලාවක ව්‍යාපාද ස්වරූපයෙන් කාමච්ඡන්දයා මතුවීම පිළිබඳව කරුණු කාරණා කතා කරන්න ගත්තොත් ඒක අද කියන්නේ මනෝවිද්‍යාව කියලා. මේ මානසික රෝග හටගන්නේ කොහොමද කියනකොට ඒ කාමච්ඡන්දයා ව්‍යාපාද ස්වරූපයෙන් පිළිහිටපු ආකාර තමයි. මේක අපි ගිය වාරත් මතක කරගත්ත විදිහට බටේර මනෝවිද්‍යාවේ ඉතාම ප්‍රසිද්ධ රහතක්. විශේෂයෙන්ම දේකම හේතුව කාම රාගයමයි කියන එක. ඒ කියන්නේ පිටුත් ඉදිරිපත් කිරීම ද්වේෂයෙන් අතුනට පස්සේ ද්වේෂයට වෙදකම් කරන්න හැදුවට මුල අතකාගෙන අතකාගෙන යනකොට ඒක තියෙන්නේ ආදායමයි. ඒ වගේම තමයි මේ සීන මිත්‍ය ගත්තාම ඒ තනි වචනය තුළ දෙකම තියෙනවා. එහෙම නැත්නම් සීන මිත්‍ය ප්‍රතිපක්ෂ වශයෙන් පස්සේ වශයෙන් අපි ගන්නවා විරිය. විරියේ තියෙන අධික විරිය සහ විරිය සම්පූර්ණ අඩු භාවයේ දීන භාවය. පුරාකලාවට අධික විරිය, බහුවක් අඩු විරිය මේ පිළිබඳව සමාජයේ විවිධ ආකල්ප තියෙනවා. යෝගාවචරයන් අධ්‍යා බලන විවිධ ආකල්ප තියෙනවා. නමුත් කරන හානිය නම් මේ භාවනාවට සමාන හානියක් කරා. ඉන්නේ සීල මිත්‍ය කියලා සඳහන් කරන්නේ වීර්යාගේ වීර්ය වීර්යයේ අඩු භාවය. නමුත් අපි නිවර්ද ධර්ම කියලා කියන්නේ කළු ධර්ම බාධක ධර්ම ආවරණය කරන ධර්ම බාධක ධර්ම වශයෙන් ගත්තාම මේක තේරුම් අරගන්න ඉතාම පහසු වෙන්නේ ඒ ප්‍රතිපක්ෂ ධර්මයේ වන වීර්ය එක්ක ගලපමි ගැටලි සංසන්දනය කරමින් ඉගෙන ගන්න. ඒක මොකද මේ සම්බන්ධ වෙන සෑම යෝග ආවදයකටම ඒ පිළිබඳව මූලික අධ්‍යක්ෂිත භාවයක් තියෙනවා. මූල ධර්ම සාහිණ ප්‍රදේශ දාන. ඒ නිසා මේ සංසන්දනත්මකදී හොඳට හිතර කාවතුනවා. ගලීකේ කියෝගේ හොඳට මතක හිටිනවා. ඒක නිසා මේ කීන මිදේ සාකච්ඡා කරන්න වෙන්නේ වීර්යයත් එක්ක ගලපලා. මෙන්න මේ වීර්යයේ පවතින අර වගේ අධික වීර්යය සහ ඌන වීර්යය කියන දෙක. මේ දෙක උච්ච භාව සහ අවච භාව දෙක උච්චාවච භාවය හැම වෙලාවෙදී මධ්‍යම ප්‍රතිපදාවෙන් භාවනාව ඉහතට අල්ලු කරලා ගන්න ඕනේ. ඒ නිසා මේ දෙකම පිළිබඳව වීර්යාගේ අධික භාවයත් වීර්යාගේ ඌන භාවයත් කියන දෙකම සුදු ධර්ම ගැන කතා කරනකොට සාකච්ඡා කරන්නේ මේ අධික භාවයේ වඩා දීන භාවය දීර්යාවේ දීන භාවය තමයි මේ සීල නීත්‍ය කියන වචන දෙකේ සඳහන් කරන්නේ. ඒ සීල කියන්නේ සීතල වෙන ඇකිලෙන භාවය නීත්‍ය භාවය කියලා කියන්නේ නිදිච්ච භාවය. අපි දන්නවා මේ දෙකල් ටිකක් අතර ටිකක් මුදතෝම සීතල වුණොත් දැන් කාලේ හැටියට කියනවනම් ඒ සීතකරණයකට දැම්මොත් ඒක නිදේ. නිදලා ඒක ගලක් වගේ බාහිර පත්‍ය. එතකොට ඒක පාම් පෙත්තක හෝ වෙන දෙයක තවරන්න බැරි තත්ත්ව කරපත්. ඒක කර්මණියේ නේ. වැඩේට ගැලපෙන්නේ නැහැ. ඒ ටික රත් කරගත්තට පස්සේ කොයි තරග සීතල එකක් වුණත් යම් කිසි රත් ප්‍රමාණයකට රත් කරගත්තට පස්සේ එහි වෙන අමුතු මෙලෙක් භාවයක් ඒ වට පිට පුස්තේක පතුරවන්න පුළුවන්. ආනියෝගී තමයි හිත කොනකට වැඩිය කුසීත සීතල භාවයට පත් වෙච්චා මිදිච්ච සූපකට පත් වෙච්චාම ඒක වැඩ කරන්නේ. ඒ කැඩෙන සුළු තත්ත්වයට පත් වෙනවා. කර්මන්නේනේ. ඒක යම් ප්‍රමාණයකට ආතාප වීරියේ. තපස කියලා අපි මේකට සඳහන් කරනවා. තපස ආතාප වීරිය ලඟුණාට පස්සේ පුදුම විදිහට මේ අර වැඩ කරගන්න බැරුව පැත්තකට වෙලා තිබුණ හිත කර්මන්නේ වෙලා ඕනම තත්ත්වයක් අරදෙදි ඒ බැහැහිලා යෙදිලා කටයුතු කරන්න පටන් ගන්නවා. ගොඩක් වෙලාවට ධනි සමාරු ආදී ඒ වාත අමාරු වගේ දේවල් විශේෂයෙන්ම ඔය මන්දාරම් වෙලාවල් වලට හරියට මේ ඇඟේ එනවා නිකන් හරියට දහටි කිපිච්චාම වාතය වන් කිපෙන්නේ අන්දි වලට තියලා යකඩ කටු ගැහුවා වගේ. නමන්න දිගාරින්න බෑ. ඉඳගෙන ඉන්නවා කිව්වහම කටු ඉඹුලේ නගින්නවා. තාමත්ම විනිශ්චකර තත්ත්වයක්. භාවනා කරන දියා අර පිළිසෙ ඉඳගෙන ඉන්න නිසා ලැජ්ජාවට ඉඳගෙන ඉන්නව ඉන්නම බෑ.
එතකොට නැගිටලා යන්න, සම්මල ගහලා යන්න, මොකක් වෙලාවට අදහස් පහළ වෙනවා. නමුත් සමහර බොහෝ දිනාට අඩුගාන එකවතාවක් දෙවතාවක් අත්දැකලා ඇති. දැන් කිසි වෙලාවක ඒ වෙලාවේදී හරියටම මේ වේදනාදීන ස්වරූපේට හිත යොදලා නැවත නැවතත් ඒ වේදනාවම මෙනෙහි කරන්න පටන් අරගත්තොත් හිත උතුම් විදියට මෙලෙක් වෙන්න පටන් ගන්නවා. හරියට මේ වේදනා දිහාවටම ගිහිලා මූල කර්මස්ථානයේද වගේම ප්‍රේමයේ උපදවලා ඒ වේදනාව මෙනෙහි කරගෙන යනකොට අර හිතක් මේ අරමුණ වේදනා අරමුණත් දෙකම උතුම් විදියට මෙලෙක් මුරුදු භාවයටපත් වෙලා ඒ තුලින්ම අපි මේ උනුසුම් භාවයක් භාවනාවට සමීප ස්වරූපයක් ඇති වෙලා ආයෙත් අර ඒ වේදනා ස්වරූපයේ අවසානය දැකලා මූල කර්මස්ථානට ගියාම තව පැය භාගයක් හමාරක් යනකම් හොඳට හිත අවදි වෙලා එල්ල වෙලා හිතන භාවයක් දිනන යෝගාවචරයට විශේෂයෙන්ම විපස්සනා යෝගාවචරය. ඒ අර නිදිලා තියෙන වෙලාවේදී ගල් වෙලා තියෙන වෙලාවේ අතහැරලා ගියාන ඒ තියෙන දුර්වල හිත, වේලිච්ච හිත එහෙම නැත්නම් ඇකිලිච්ච හිත පැය ගාණක් යනකම් ඉතාමත්ම වචනින් කියනවා කාල කණි ස්වරූපයෙන් පවතින. හරියටම ඒ වේදනා ස්වරූපෙට යොමු කරලා ඒ කුසීත භාවයට ප්‍රතිපක්ෂ වෙන විරිය ආරම්භ කරලා මෙනෙහි කරන්න පටන් ගත්තොත් මේ වාගේ හිතක් කර්මන්නේ වෙලා අරමුණක් මෙලෙක් වෙලා භාවනා නැගිටලා යන ස්වරූපයක් වෙනවා. ඒ නිසා එතනදී විරිය යෙදීම හොඳට දැනගෙන කෙරෙන්න ඕනේ. දැන් තියෙන විරිය අධික භාවයේ, දැන් තියෙන විරිය අඩු භාවයේ ආදී වශයෙන් මේ දේවල් දරගන්න. ඒ වාගේම ඒ කුසීත භාවයක් ඇති වුණාට පස්සේ තීන මිදියක් ඇති වුණාට පස්සේ ඒ තීන මිදියේ දුරු කිරීමට කටයුතු කරනකොට වීර්යය ආගේ විවිධ මට්ටම් වීර්යය ආගේ විවිධ මට්ටම් ඉතාමත් වැදගත් වෙනවා මේ වගේ එක දිගට භාවනා කරන යෝගාවට. අපි කලින් ගත්ත කුසීත වෙලා වේදනාවට මිරිකලා ඉන්න වෙලාවේදී වේදනා වීර්ය නැගිටවාගෙන ඒක රත් කරගෙන ඒක ජය ගැනීම කියන එක ආධුනික යෝගාවචරයන් සඳහා පාවිච්චි වෙන නන්දු කරවන තුන් නිදර්ශන. නමුත් මේ වීර්යයේ මට්ටම් ගැන කතා කරන්න ගියාම ඉහළට ඉහළට තියෙන වීර්යයන් ඒ වගේ ප්‍රකට කැපීපෙන අත්දැකීම් දෙන්නේ නැහැ. නමුත් භාවනාවට අත්‍යවශ්‍ය වෙයි. ඒ නිසා වීර්යය සාමාන්‍යයෙන් කතා කරනකොට කුසීතක නැත්නම් කීන මිදිර ප්‍රතිපක්ෂ වීර්යයේ ආරම්භ ධාතු, නිග්‍රම ධාතු, පරක්‍රම ධාතු කියලා කොටස් තුනකට ගන්න පුළුවන්. ආරම්භ ධාතු කියලා කියන්නේ මේ ලෝකයේ උපදිනකොට කවුරුත් උපදින කාම ලෝකයට ඇදී හඳුන් ඒ වගේම ව්‍යාකරණ විදි ඒ වගේම චාරිත්‍ර වාරිත්‍ර ඔක්කොම හැදිලා තියෙන මේ කාම ලෝකේ ඒ නිසා හැම කෙනාම සර්වඥාන්තික අවසාන බුදු වෙන ආත්මේ ඒ කාම ලෝකේ තුල තමයි වැඩේ. ඒ නිසා ඒ තුල තමයි කාම ලෝකේ තමයි උපස්තරය කරගෙන ඒ වැඩි එක නාවට පස්සේ ඉතින් මොලේ මෝරාගෙන ඉන වයස එනකොට තේරෙන පටන් අර ගන්නවා අසුචි ගොඩක ඉන්න අසුචි පණුවෙක් වාගේ මොකක්ද මේ කරන වැඩේ තේරුම මම වහාම මේ කාමයාගේ මේ අසුචියෙන් ගැලවෙන්න ඕනේ කියලා ඒ කාම ලෝකෙන් නමුත් කාම ලෝකයාගේ ආධිනව දැක ගන්න පුළුවන් ශක්තිය උපනිශ්‍රේ වෙලා තියෙනවා ඇඟ ඇතුළෙම තියෙනවා නිදන්ගත වෙලා. ඒ නිසා මේ පුද්ගලයාට හිතෙනවා මේ මෙතෙක් කල් මේ ඇඟ වඩා ගන්නට මේ ව්‍යාකරණ ක්‍රම භාෂාව ඉතින් ගියා මේ ශිල්ප ඉගෙන ගන්න උදව් කරපු සෑම දිනෙකම කාමේ වැඩිවීමට හේතු වෙන නිසා සියලුම ඥාති පිරිවර මුදල් පිරිවර අතහැරලා දාලා මට මේ කාමයෙන් වෙන් වෙන්න වෙනවා කියලා අමුතු හැඟීමක් එන්න පටන් ගන්නවා. මේකට කියනවා නික්ඛම ධාතු කියලා. ආරම්භ ධාතු කියලා. වැඩේ පටන් ගන්න ආරම්භක වීර්යයක් අවශ්‍ය වෙනවා. මේක හරිම සුන්දර දෙයක් ලෝකේ තියෙන. කාම ලෝකේ පැත්තෙන් බලනකොට නම් හරිම නාස්තික දෙයක්. නොමැරි මැරි ලක්වගේ. ආර්ය ලෝකේ දිහා බලනකොට මේ පුද්ගලයා කිසිම ගුරුවරයෙකුගේ උපදේශයක් නැතුව ඒ තමන් සහජයෙන්ම ගිනාව ඒ මේ කාම ලෝකයේ ඇති ජයග්‍රහණ හෝ කාම ලෝකයේ ඇති පරාජයන් පිළිබඳව පොදුවේ ගන්න මේ කලකිරීම මේ අර මඩ ගොරුවක නිලුම් ඇටයක් කලවිලා අර දීමසු පිටේ නිලුම් මලක් පිපුණා වාගේ පුදුමාකාර තනියම සටන් කරන්නේ ඒ සටන් කළ ජය ගන්න ගතියක් මේ ආරම්භ ධාතුවේ තියෙන. ඉතින් අපි මේ වෙලාවේ බැලුවොත් මේ ඔක්කොටම එවැනි ආරම්භ ධාතුවකට අයිතිවාදිකමක් තියෙනවා. ඒ සඳහා පාවිච්චි කරන්න තියෙන ශිල්පීය නැත්නම් ප්‍රයෝග ඥාන එහෙම නැත්නම් කරන්න තියෙන අනිකුත් කටයුතු
ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන තුනේ ඉතාමත්ම වැඩියෙන් අවශ්‍ය කරන වෙලා තමයි ආරම්භ ධාතු. හරිනම අමාරු ටික. නමුත් වාසනාවට වගේ මේ දෙන්නෙක් එකතු වෙලා මේ වැඩේ කරවන. අපි විවිධ මව්වරුන්ට, විවිධ පියවරුන්ට ජාතක වෙලා ඉපදිලා, විවිධ රට රාජ්‍යවල ඉපදිලා, විවිධ ගම්වල ඉපදිලා ඔක්කොමලා අපි මෙහෙම කරමු කියලා කතාවකින් තොරව ගැලවිච්චේ. මේ ගැලවිලා අද අපි එක තැනක ඉන්නවා කියුවහම ඒක නිකන් පුදුමාකාර පෙරහනකින් පෙරලා එකතු වෙච්ච මුද දමරතරන් ටිකක්. ඒ කියන්නේ උනන්දු ඇති වෙන්නේ කොහොමද? මේ වීර්ය තුනේ තාමත් දැඩි ශක්තියක් අවශ්‍ය කරන්නේ. දැඩිම ඉන්ද්‍ර ගාහණයක් සිද්ධ වෙන්නේ අවශ්‍ය කරන්නේ මෙන්න මේ ආරම්භ ධාතුවට. ඒ නිසා යම් කිසි කෙනෙකුට තවමත් මේ ආරම්භ ධාතුව පිළිබඳව හැඟීමක් නැත්නම් ඒ ඇත්තන්ට මේ ආරම්භ ධාතුව සහිත ඇත්තන්ට කියන බණ ගැළපෙන්නේ නැහැ. හර රසායන වෙන්නේ නැහැ. උපක්‍රම උපදේශකන්තයක් බාට පත් වෙන්නේ නැහැ. ඒ ඇත්තන්ට වෙන්නේ හරියට පෙට්‍රෝල් වලින් දුවන්න හදපු වාහනයකට ඩීසල් දැම්මවා. ඉන්ධන තමයි නමුත් වෙනස් වර්ගයක් දාපු නිසා ඒක සම්පූර්ණ අර මුළු යන්ත්‍රයේම එන්ජිමම නාස්ති කිරීමට හේතු වෙනවා. නමුත් යම් කිසි කෙනෙක්ගේ නිකම ධාතුව පිළිබඳව එලෙබිටි අදහසකින් හෝ නිකම ධාතුව පැනගුගෙනකොට නම් ඒ වීර්ය ගැන කතා කරනකොට මතක් කරලා දුන්නොත් නිකම ධාතු පරක්කම ධාතු ආරම්භ ධාතු නිකම ධාතු පරක්කම ධාතු කියන මේ ආරම්භ ධාතුව ගැන මම මේ කතා කරන්නේ. ආරම්භ ධාතුව දැන්න ජයගත්ත කෙනෙකුට මතක් කරලා දුන්නොත් මේ ධාතු තුනෙන් තාමත්ම ශිල්පීය ඥාන අවශ්‍ය කරන්නේ ගොඩක් යාශක්තිය වැය වෙන්නේ මේ ආරම්භ ධාතු මේ ඔක්කොමලා ඒක කරලා තියෙන ඇත්ත. ඒක මතක් කරගන්නකොට උනත් කියනවා වෙල කිසි ගුරුවරයෙක් නැතුව තනියම හිතලා නේද මේ මූලික සංකල්පේ පහළ වුණේ. ඊට පස්සේ තමයි අපි ගුරුවරු හොයලා ධර්මයේ හොයලා ඒකට සුදුසු වෙලාවල් කලාවල් බලලා කොහොම හරි මේ ආරම්භ ධාතු සම්පූර්ණ කරගත්තා. හරිම පිවිතුරු හරිම සුන්දර මේ ගැඩපිලිවලක් තමයි තියෙන්නේ මේකේ. සමහරවිට 7 අවුරුදු වයසදී 15 වෙනවා. සමහරවිට මැරෙන්න ඕන මෙන්න කියලා අවුරුදු 80 90 ගියාට පස්සේ මේක සිද්ධ වෙනවා. කොතන සිද්ධ වුණා? මේක අමතර දෙයක්. ඊගාවට ඒ විදිහට කැපකිරුවට පස්සේ ඇදගෙන වැටෙන්නේ කොහටද? නන්නාදුරණ පිරිසක් මැදට. නන්නාදුරණා වූ ප්‍රතිපත්ති මාලාවක් මැදට. නන්නාදුරණා වූ අත්පිළිවෙත් කොටකට. ඊවැටලට පස්සේ උන් ටික කාලෙකින් හරි භාවනා ගුරුවරයෙක් ලැබුණා නම් භාවනාව හරියට සිද්ධ වුණා උනේ නැත්නම් මේ අලුතෙන් පැමිණිච්ච තැන තිබුණටත් වැඩිය නරකද හොඳද කියලා ඔන්නේ යහපතර මෙහෙකට හරි විහෙතකල් තත්යකටපත් වෙනවා. හරි ජීවිත සුඛය අතහැරලා දැන් නිකම් සිත සුඛය හොයාගෙන ආවා. නමුත් ඔය හිතන තරම් ප්‍රේමයක් හිතන නැහැ. එතෙන් තරම් සුඛයක් ලැබෙන්නේ නැහැ. ප්‍රධාන වශයෙන්ම ආධ්‍යාත්මික දුක නැති වුණා නම් බාහිර සුඛ මනින්න ගියොත් ඒක ඉතින් මේ සත්‍යෙට ආරම්භ ධාතුව අධදකෝ හැම කෙනෙක්ටමපත් වෙනවා. අන්න එතෙන්දී මේ ගත්ත දේ මේ ගත්ත අතහැරීම අබිනිෂ්ක්‍මණය කොහොම හරි ඉෂ්ට කරගෙන මිසක් මම නැවතත් ආ හීන භාවයටපත් වෙන්නේ නැහැ කියලා ඉදිරියට යන්න නම් ඊගාවට අවශ්‍ය කරනවා නික්කම ධාතුව. නික්කම ධාතුවේ තමයි බලක් කරකට මිනිහා දැන් තැන්වල බිම දාන්න නැතුව මම අවසාන දක්වාම දාන බිමට උස්සන්න ගත්තොත් හරි වෙහෙටයි තනියම ගන්න බැරි බරක්. ඒ නිසා අමාරුවෙන් හරි කමන්න මේක ඇදගෙන යන්න ඕනේ කියලා ඇදගෙන යන ගමන තමයි නික්කම ධාතුව කියන්නේ. නික්කම ධාතුවේදී අරතරන් කායික වීර්ය අවශ්‍ය කරන්නේ. හැබැයි ඥානෙ අර්ථෙදී අවශ්‍ය නෝ මම කියන්නේ සාමාන්‍ය හුදු ගන්ධරියෙක් නෙවෙයි. යම් ප්‍රදේශයකදී යම් කාලයකදී මට ආරම්භ ධාතුව ඇති වෙලා තියෙනවා මම එහි නික්මුණා නික්මිලා දැන් ඉන්නේ මට ඒ ගත්ත දේ අපි සාමාන්‍ය කියන වැරදි පැත්තට වැරදි පැත්තට කියනවනම් බැලගත්ත බැරි ගහනවා කිය. ආනේ මට මම ඉන්නේ ඒ නිසා මම ආවට ගියද මේක අතාරින්න හොඳ නැහැ මම මේක නික්ම ධාතුවක් වශයෙන් මේක විගතෝම පවත්වන යන්න ඕනේ කියනකොට අර දැඩි වීර්ය නෙවෙයි අවශ්‍ය කරන එකට ඥාණය මුසු වෙන්නේ. මේ ගිහිලා මේක සඳහා සමාරුන්ට සතිපට්ඨාන සූත්‍රය අවසානයේ සංග්‍රහ වෙන විදිහට හොඳ වීර්යවන්තයෙකුට දින 7ක්වත් අඩු ගානේ මේ නික්ම අවස්ථාවේ පසු වෙනවා. ධාර්මනා ක්‍රමයක් අරගෙන ඉතින් ඒකේ යාම කරනවා. සමහරුන්ද මේ ආත්මදීම පස්චිම භවිතියෝ නම් මේ ආත්මදීම කටයුතු කරන ඇත්තන් නම් අවුරුදු 7ක් විතර උපරිමයේ වශයෙන් යන්න පුළුවන් කියලා කරුවැට්ටන් වාසේ දේශනා කරනවා. නමුත් මධ්‍යම නිකාය සමාන සූත්‍රවල
කෙටි වශයෙන් කරනකොට උදේ බණ අහලා හැන්ද වෙනකොට වැඩේ කරගන්න පුළුවන් කියලා වඩා උනන්දු කරන ගතියකුත් පෙන්ලා තියෙනවා. ඒ සාමාන්‍ය ප්‍රතිදේ දෙරමයි හත් දවසේ ඉඳලා හත් අවුරුද්ද දක්වා කාලයක් උත්සාහ කරනවා. ආන්නේ උත්සාහ කරන කාලේ පුරාම මේ පුද්ගලයා මෙනික් කරන ධාතුවේ තමයි පසු වෙන්නේ. ඊට පස්සේ අවසානයේ ඒක අර අවුරුදු කාලෙට හරි ගැස්සෙන ග්‍රීස් ගහගේ නගිනවා රූට් ලගට. ආයෙ නගිනවා ආයෙ රූට් ලගට. ඉතින් තව කට්ටියකුත් මේකට උත්සාහ කරන නිසා දැන් හොඳටම ඇහෙන් හතරෙන් තුනක් විතර වගේ තියෙන ඔක්කොම අර ලීසි තෙල් ග්‍රීස් අයින් කරගෙන දැන් ඒ ටික නිකන් ගහක වගේ නගින්න පුළුවන් නමුත් අවසාන කොටසේ තියෙන්නේ අල්ලු තෙම්ම ගහපු ග්‍රීස් ගාන කොටම ලේසලා වැටෙනවා විශාල ප්‍රදේශයක් බිම වැටලා පස්ස පැත්ත බිඳෙනවා. නම සඥාතරින්නේ මේ විදිහට කරගෙන කරගෙන ඉන්නකොට ඒ කෙනෙකුට එතන ඉන්න හොඳටම ගස් නැගීමේ මේ දක්ෂ මීට කලින් දිනලා පුරුදු කෙනෙකුට හිතනවා මේ අවසාන කොටසදී ගුරුවරයෙකුට අහැරලා දාලා යනවා මම මේක කොහොම හරි අත කාගෙන කොහොම හරි මේ ටික උඩ පැනලා අල්ලලා හරි මේ ගහේ ඉදිට උඩට නැගලා මේ කොඩිය ගන්න ඕනේ කියලා පරක්කම ධාතුව පහළ පරාක්‍රම වීරියක් පහළ වෙනවා. මේ අවස්ථාවේදී ඕනේ කරන්නේ වැඩිය කලබල කරලා ඇඟ වෙහෙස කරගන්න නැතුව තියනා වූ ශක්තිය හොඳට අරසා කරගෙන ඥානවන්තව කටයුතු කරලා ඒ අවසාන මොහොතේදී ඒ වීරිය හරි මාර්ගයේ හරි බල රේඛාවක ප්‍රයාත්න කරලා කොහොම හරි ජයගන්නට යන්නේ. ඒ නිසා මේ වීරිය මට්ටම් තුනේ පළවෙනි ආරම්භ ධාතුවට විරි ආරම්භ වශයෙන් කරන කතාවක් නික්ම ධාතු අවස්ථාවේදී කරන උනන්දු කරන කතාවක් පරක්කම ධාතු වශයෙන් කරන උනන්දු කරන කතාවක් තුන් ආකාරයි. එනිසා වීරිය පිළිබඳ ධර්ම දේශනා කෙරුවට පිරිසකට අහ කතා කරනකොට පිරිසකට දේශනා කරනකොට ඒ පිරිසේ බණ අහන ඇත්තන්ගේ තාරාතිරන් වල හැටි තමයි තියෙන්නේ. එනිසා මේක මොන විස්තර කතා විස්තරයි. ඒක විස්තර බව නැත්තන් එහියත් ආ වූ පරෝජනීය සායිකත්වය ගැන කතා කරනකොට නිදර්ශනයක් වශයෙන් පෙන්වන්න පුළුවන් මේ වගේ පිරිසලට නිතර ආශ්‍රය කළ යුතු ධර්ම තමයි සත්‍ය ස්වෝධපාක්ෂික ධර්ම. කිසතක් වන බෝධිපාක්ෂික ධර්ම. මේ බෝධිපාක්ෂික ධර්ම වල සතර සතිපට්ඨාන කියලා එක කට්ටරයක්. සතර ඊර්ධිපාද කියලා එක කට්ටරයක්. සතර සම්‍යක් ප්‍රධාන වීර්ය කියලා තව කට්ටරයක්. ඊගාට පංච බල එක කට්ටරයක්. පංච ඉන්ද්‍රිය එක කට්ටරයක්. සත්ත බොද්ධංග එක කට්ටරයක්. ආර්ය අෂ්ටාංග මාර්ගය එක කට්ටරයක්. ඔන්න කට්ටල හැම එකේම වීරිය නම් කියනවා. වෙන විදියකට කියනවා නම් සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වල නම පොලක සඳහන් වෙනවා වීරිය. වැඩියෙන්ම සඳහන් වෙන හැම දෙයකම නැතුව බැරි සමාහරලාර සත්‍ය සම්්‍යප්පදාන වල හතරම වීරියම. සමන් මේ විදිහට වීරිය නම් පොලක සඳහන් වෙනවා. ඊගාඩ සඳහන් වෙන සතිය ඒ සඳහන් වෙන අට පොලක. මේ තරමට මේක අවශ්‍යයි. තාරි පුදුමකාර මේ මායාකාරී ස්වරූපයක් තියෙනවා නැත්නම් මේක ඉදිරිපත් කිරීමේ යත්තා වූ යම් කිසි ජනප්‍රිය දේශනාවක් තියෙනවා මූලික ධර්මයේ වසහයක විදිහට. ඒත්තු ඒ විදිහට විකෘති පිටක හිතලා කරන නෙවෙයි වෙන්න පුළුවන්. විකෘති වෙලා තියෙන ඇත්ත හිතනවා මේ වීර්ය කියන එක එච්චරම අවශ්‍ය කරන්නේ නැහැ. මේ නිකන් දැනගෙන හිටපුවම හරි. එතන අතහැරීමේ මේක කරන්න පුළුවන් කියලා. සතර සතිපට්ඨානයේ එකට එයත් නිදර්ශන පෙන්න සතර සතිපට්ඨානයේ කිසිම තැනක ඒ වීර්ය කියන එක පෙන්වන්නේ නැහැ. සතිපට්ඨාන හතරෙන් කායනපස්සනා, වේදනානපස්සනා, චිත්තානපස්සනා, ධම්මානපස්සනා කියවන් වීර්යනපස්සනා හේව කතාවක් තියෙනවා. සතර සතිපට්ඨානයේ පුළුවන් නිවන් දකින්න කියනකොට කියනවා මේ තරම්ම දැඩි වෙහෙසකින්, දැඩි ආයාසකින් භාවනා කිරීම අවශ්‍ය නැහැ. නමුත් එතන එළියට ගිය ගම සතර සතිපට්ඨානෙන් එහාට ගිය ගම සතර සම්ප්‍රදාන් වීර්ය කියලා කියන හතරම වීර්යම. ඉර්ධිපාදයට ගියාම ඒත් ඒවා. ඒ විදිහට බලනකොට මේ වීර්ය පිළිබඳව වැඩි දාඩිය දාගෙන වැඩි උඹුරු වැඩ කරනකොට අපි මඩ ගාගෙන වැඩ කරන්න වෙන මට අකමැතියක්තු කණ්ඩෝනවට කබරගොය තලගොය කරගන්න හදනවා වගේ ඉච්චර වීර්ය කරන්න ඕනේ නැහැ කියන උගත් වෙලාවට මතවාදියක්තු ඒ ජනප්‍රිය කරගන්නත් උත්සාහ කරන ගැටයක් තියෙනවා. සෝසර්වච දේශනාවේ ඉතාමත් ප්‍රකටව පෙන්නලා දෙන කිනු හත් සිද්ධෝධිකාශ්‍ය ධර්මයේ නාවකලක සඳහන් වෙලා ඒ වාගෙම සතර මේ චතුරංග සමන්නාගත වීර්ය කියනකොට තමන්ගේ නේ මස්
වියලියනේ වියලියෙත්වා සං ඇතනහර ඉතුරු වෙන්නේ ඉතුරු වෙත්වා කියන ධර්මත වගේ ආය ජීවිත නිර්පේක්ෂව කරන වීර්යයක් වෙන්නවා කිව්වා. අනිත් විශේෂයෙන්ම අපේ ගෞතම සර්වඥා වහන්සේ වීර්යෙන් තමයි බුද්ධිමත් වෙන්නේ. ඒකයි මෛත්‍රී ගෝසන් වහන්සේට වැඩි කල්ලාතුව වැඩ ඉවර කරගන්න පුළුවන්. ඒ නිසාම දෝ අපේ ගෞතම සර්වඥා වහන්සේ 84,000කට ධර්මස්කන්ධ කොටස් කරලා 45 අවුරුද්දක් ඇතුළත කවම දාකවත් කුසීතයි කියන නමට කිට්ටු කරන්න බැරි වෙන විදිහට පුදුම කාලසසරක් ක්‍රියාත්මක කරා. එසා මේ බුද්ධ ධාතනේ මම හිතන්නේ බුබ්බඩේන්ට අම්මලියන්ට මේ වීර්ය නැතිවත් ගන්න කොටෙන්න පුළුවන් වෙයි. පුළුවන් හරියට තිබුණා නම් මේ බුද්ධ ධාතනේ බුද්ධ භූමික කාලේ ගොඩක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා දැන් හොඳට සිත අධිෂ්ඨාන කරගන්න ඕනේ වීර්ය දෙපැත්තක් කියනවා. අධික අතිපග්ගහිත භාවයේ අධික වීර්ය ඒකත් හොඳ නෑ. අති දීන භාවයේ කියන මේ අපි අද කතා කරන කුසිත භාවයේ ඒකත් හොඳ නෑ. මේ දෙක අතරමැද ඉඳගත්තාම ඒ වීර්ය උනත් ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු වගේ කොටස් තුනකට කඩන්න ඕනේ. ඉගෙන දෙනකොට සම්භාවනාව කිව්වහම සීල සමාධි ප්‍රඥා තුනේ අල්ලන්නේම සමාධිය. පරියංග භාවනාව තමයි හිතේ චිත්ත රූපෙම වෙන්නේ. පත්ත පරියංගේ ගහලා ඉන්න බුදු පිළිමයක් හෝ එහෙම නැත්නම් ඒ උපාසක උපාසිකාවගේ රූපයක් අපිට හිත දෙනවා. ඒ වගේම තමයි වීර්ය ගැන ගත්තාම ආරම්භ ධාතුව වැඩි කතා කරන දෙයක් නැහැ. ඒක තනි තනියෙන් වැඩි කරගෙන ඉවරයි. එහෙම නැති අතට වීර්ය ආරම්භ කතාවක් තේරුමුකුත් නැහැ. අවශ්‍ය කරන්නේ වීර්ය ආරම්භ කතාවල මේ නිකම ධාතුව. නිකම ධාතුව ඉවරුණාට පස්සේ ආය වීර්ය ගැන කතා කරලා වැඩකුත් ඒ බුද්ධලයේ කඩේම පැන්නේ. එතන මේ නිකම ධාතෝ පිළිබඳව වීර්ය තමයි වීර්ය ආරම්භ කතාවල ගාක් දේශනාවල සඳහන්. ඒ කොතන කාර් තමයි මේ බණ කියන බණ අහන ඔක්කොමලා දැන් ඉන්නේ. ඒකට අදහස මොකද? සෝතාපට්ටි මාර්ගඵල ලැබුවත්, සකදාගාමි ලැබුවත්, අරහගාමි අනාගාමි මාර්ගඵල ලැබුවත් මේ වීර්යයේ අවශ්‍යතාවය එහෙමයි. විශේෂයෙන්ම ඒ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සෝවාන් මාර්ගඵලස්ස ආරිය උත්තමයක් උත්තමයන් වහන්සේ විදියට දීදි ක්‍රමෙන් හිටපු හැටි අධික වීර්යය යුක්තව කටයුතු කරන කෙටි කාලික නිවන් දකින තරම් පින් ඇති අත්තු උත්තමයෝ දීදි ක්‍රමෙන් හිටපු හැටි සරුවචනාංශයකට කවදාහක්වත් දඬුවම් කරන්න ගියේ නැහැ. උන්වහන්සේකට පිළියම් ක්‍රම හතක් කියලා දීලා මෙන්න මේ විදියට කටයුතු කරන්නට කියන එකෙන් පේනවා මේ කුසීත භාවයේ කියන එක සීන විදියේ කියන එක ඒ තරම් පිළිකුල් කටයුත්තක් නෙවෙයි. නමුත් පෝෂණයේ කටයුතුකුත් නෙවෙයි. ඒ විදිහට හොඳට කරුණා දක්වන්න. මේ වීර්ය පිළිබඳව මේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු වගේම වීර්යයේ මේ සඳහන් කරලා තියෙනවා විවිධ ක්‍රමවලට මේක විදා දක්වන හැටි. ආරද්ධ විදිය, සංගහිත විදිය, පරිපූර්ණ විදිය කියලත් මේක සඳහන් කරනවා. ඒ යෙදෙන හැටියට. ඒ වගේම සඳහන් කරනවා වීර්යයට ප්‍රතිපක්ෂ පැත්ත තීන විදිය. ඉනිමිති කියවහම නිවරණය ඒකටමත් වර්ණ ඡායාවක් ඒකේ තියෙන අර්ථ ඡායාවක් සිතු කරගත්තාම අරති විජම්භිකා නන්දි আদি නැත්නම් චේතසෝ නීනතා আদি වශයෙන් ගොඩාක් ධර්ම පෙන්ලා දීලා තියෙනවා මේ වීර්යයේ නැතිකමේ නැත්නම් කුසීතකමේ විවිධ මට්ටම් තියෙනවා මේකේ අරතිය කියලා කියන්නේ තීනමිදීම එක ස්වරූපයක් අධි කුසලයට කම්මැලි කරනවා මේ වෙලාවේ කළ යුතු උපරිම නිවනට කියන නියාන මාර්ගයට කිට්ටු උපරිම කුසලයේ තියෙද්දී ඊට වැඩිය ලාමක කුසල් දිසේ හරියට හිත යොදාගෙන අපිත් බෞද්ධයෝ අපිත් මේක ආරක්ෂා කරන්න ඕන අපිටත් මේක එකක් උමක් තියෙනවා කියලා හරියට වේග අරගෙන වැඩ කරන ගතිය විරිය වගේ එකක් වෙන්න තියෙනවා නමුත් කළ යුතු උපරිම දේ නොකර ඒ වෙනුවට ආගම ධර්මයටම ගැළපෙන ඊට වැඩිය ලාමක දෙයක් කරන එක අරතිය කියලා ප්‍රකාශ කරනවා. භාවනා රතිය භාවනා සඳහා කර යුතු උනන්දු වෙලා කටයුතු කරන කියන භාවනා රතිය භාවනා රාමතාවය. ඒක අනිත් පැත්ත කියනවා අරතිය. මේ අරතිය ඉතාමත්ම වැඩ කරන්න හුඟක් වෙලාවට යෝගාවචරයාගේ පද්ධයිත විදිය පරිපූර්ණ විදිය කියන අවස්ථාව. හරිම අමාරුයි තේරුම් ගන්න. මේක මේ අද දේශපාලන භික්ෂු භික්ෂු දේශපාලන කියන කොහොමදකට ප්‍රසිද්ධ වෙලා තියෙන තරම් මේක පටන් අර ගන්න කාලෙ 1940 ගණන් වලට ඉස්සර වෙලා. දෙන්න දින තියෙනවා මේ භික්ෂුව කිව්වා භික්ෂුව කරන්න තියෙන එකයි
සබ්බ දුක්ඛ නිසරණ නිබ්බාන සත්‍ය කරණත්තාය ඉමං කාකාවන් දත්වා නැත්නම් ඉමං කාකාවන් රහිත්වා පබ්බාජේත මං බන්තේ කියලා දැවිත ඉල්ලගත්තට පස්සේ සියලු දුක් කෙලවර කිරීමයි පරම යුතුකම්. ඒක පැත්තකදීදී ජනතාවගේ දුක් නැති කරන්න හරි පක්ෂයේ දුක් නැති කරන්න හරි මේ සිංහල බෞද්ධයාගේ දුක් නැති කරන්න හරි කියලා පටන් අරගත්තොත් මෙතෙන්දි මේ ධර්මයේ හොඳවට තේරුම් කළ දෙන්න පුළුවන් මේ අරපී කියන එක. ඊළඟට අනුමාත්‍ර කුසල් කියන එනිසා අදවචනාදී දෙයට මාරයට මිනිස් වෙලාවේදී සර්වචනාදී මාරය අදරණ කිව්වේ අනුමත්තේසු පුඤ්ඤේසු අත්ථෝමයන්න වේච්චති. මේ අනුමාත්‍ර වූ පුඤ්ඤයේ මතනම් අර්ථයක් ඇතිවෙන්නේ. ඒ සම්පිතේ අත්ථෝ පුඤ්ඤං තේ සම්පිතේ මත් වත්තු මරහති. යම්කිසි කෙනෙකුට කියනවා උඹ ගිල්ල උන්දර කියාපා. මට වැඩක්. මෙන්න මේක මතු කරලා දීලා කියනවා ඒ කාල්. නිදහසල බලන්න කලින් ඕ ඒ දවස් දෙකේ ඉති බහගු හාමුදුරුවෝ හරියට කේන්ති කියලා තියෙන මේ බණපදේ කියලා දුන්නේ යුක්තාවට කරන දේ කරන්න කියොත් අපි විශාල පට්ලයින් එකක් පත් වෙනවා කියන එක හාමුදුරුවන් කියලා දෙන්නා තියා සාමාන්‍ය කෙනෙකුට කියලා දෙන්න මේක මේ කාරණා මත කරගන්න මේක නිසා මේ භාවනා කරන හැම කෙනෙක් තුළ වෙයි මේක තියෙන තමයින්ට කල යුතු කරා හැකි උපරිම දේ තියේදී ඒ ළඟක තියෙන දේ උත්තම කළ සලකගෙන හේතු කරනු දන්නවා මි නැත්නම් අනුන් දක්වමි කටයුතු කරන ගතියක් තියෙනවා. ඒකේ බාහිර නාඩගම තමයි හොඳට පේන නාඩගම තමයි ඔය ආද වේදිකාවේ තියෙන්නේ. නමුත් ඒ වේදිකාව අපේ හිත තුලක් තියෙනවා. මේ වෙලාව කල යුතු උත්තරම දේ තේරුම් අරගන්න පුළුවන් වෙන්නේ මේ ධර්මානුකූල කල්පනා කිරීමෙන්. ඒ නැත්නම් පිරි ආරම්භ කතාවල සඳහන් වෙන විදිහට ඉෂගිනි ගත්තකු එගිනි නිවන ලෙස නැත්නම් ඉෂගිනි ගත්තකුටත් වඩා වහවහාමි කෙලස්කන්ද නිවාද වීමයි කළ යුත්තේ. නමුත් ඒ වෙනුවට ඒ වැඩේ පැත්තක තියලා ඒ තව කාටද කියලා දෙන්න එහෙම නැත්නම් පොත් පාඩම් කරන්න එහෙම නැත්නම් අරක කරන්න මේක කරන්න කියලා කල්පනා කරන දේවල් මාර බලවේගවල දෙවෙනි බලවේගයේ වශයෙන් අපි පහුගිය කාලේ ඉගෙන ගත්තා. ඒ නිසා මේ අරපී කියන චෛතසිකය දැන ගන්නවා නම් ඒක පිළිබඳව තියෙන මේ ඒක තියෙන බොහොම සියුම් අර්ථයක් අන්නේ කාරණා හොඳට තේරුම් බේරුම් කර ගන්නවා නම් අපි කීරණීදී බිම දා ගන්න හැටි අපි යටපත් කරගෙන තියෙන මේදී ජය ගන්න හැටි අන්තිමට අපටම උලිහිලි පාන හැටි දත් ඉස්සගෙන පයින් හැටි හොඳට තේරුම් ගන්න. ඒ නිසා යම් කෙනෙකුට රති භාවනා රාමතාවේ භාවනා රතිය එහෙම නැත්නම් අධි කුසලයට අධි කම්මැලිකම කියනා වූ අරති කරන්න පුළුවන් උපරිම දේශයේදී ඊට වැඩි ලාමක දෙයක් කරන මහා ලෝකෙට කැග ගන්න. ඒ කියන අරතියක මෙන්න මේ රති අරති දෙක තේරුම් ගැනීම ආර්ය විනයත් අනාර්ය විනයත් තේරුම් ගැනීම තමයි. ඒ සාරිවන්ත උත්තර දේශනාවේ දිග්ගතෝම සඳහන් කරන්නේ මෙන්න මේ රතිය ඇති කරගන්නත් අරතිය දුරින්ම දුරවන් කර ගැනීම සඳහා කරන වැඩ. මේකෙදි ප්‍රධාන වශයෙන් මේ අරතිය සම්බන්ධ වෙන්නේ ආජීව පාරිශුද්ධියට. හරි පුදුම සර්වඥාන්සේගේ මේ වගේ තියෙන සම්බන්ධතාවය පෙන්වනකොට හරි පුදුම සියුම් සූක්ෂම මේ යන්ත්‍රයක් වගේ. ඒ චීවර හේතු කරගෙන සතුටක් ඇති කරගන්න බැරි නම් අපිට. ඉතරීතර චීවරේනේ සන්තුෂ්ටව හොත ඉතරීතර චීවරේනේ චෙන්දේ තියෙන සන්තුෂ්ටි ආශ වන්න වාදී කියලා කියනවා. ලැබුණා වූ යම් සිවුරක් හම්බෙලා ඒකෙන් සතුට වෙන්න බැරි නම් ඒ වගේම ලැබුණා වූ යම් සිවුරක් සිවුරකින් සතුට මේ වර්ණ කතා කරන ඒක වර්ණනා කරන්න බැරි නම් ඒ පිළිබඳ අර කීපයක් වෙන්න ඉතිතියි. ඒ හොඳ චිවුරක් ලබා ගんだයි භාවනා කරත්තක දිලා පොත් කියවන්න හිතේ. භාවනා කරත්තක දිලා අනුන්ට බණ කියන්න හිතේ. මේ වගේ තැන්වල ඉන්නවට වැඩිය හොඳයි ගමේ ඉන්න ඉඳලා උදව් කරන්න ඕනේ කියලා හිතා. ඉතින් දිගින් දිගට දිගින් දිගට ඔය යන්නේ වෙන මොනවාක් අත්තේ තරවේ. ඉවර හේතු. එන්ට පින්ද පාත හේතු. එන්ට සේනාසන හේතු. ඒ නිසා ආජීව පාරිශුද්ධිය කියනවා නම් දැහැමින් ලැබිච්ච චිවුර පින්ද පාත සේනාසන ගිලන්පස පිළිබඳව සන්තුෂ්තියක් ගන්න තියෙනවා නම් ඒක යෝගාවචරගේ සාල රතියකට භාවනා රතියකට හේතු වෙනවා. අපි සිද්ධාසනයක් වශයෙන් කියනවා නම් යම් කිසි බාලදක්ෂයෙක් කැලේ මැදදී අපරමං වෙච්ච වෙලාවක එමන්ස දන්නවා නම් ඒ තියෙන දීකැලක් අරගෙන හැන්දක් හදාගන්න හැටි, දීකැලක් අරගෙන ඉල්ලක් සැරයටියක් හදාගන්න හැටි, වැලක් අරගෙන ධනුකින් ගන්න වැඩ ගන්න හැටි, ඒ වගේම අත්තාලයක් ගහගන්න හැටි. ඒක උඹ ඉන්නකොට නිර්වස්ත්‍රව හිටියා බුදුමාකාර සත්‍යක් තියෙනවා. ඒ ලැබිච්ච දේ ලැබෙන විදිහට ගොඩ ගහගෙන ඉන්න පුළුවන් සතුට නිසා
කවදාකවත් ශක්තිතර කෙනෙකුට රජමාලිගාව ඉන්නවට වැඩිය සත්තක් මෙහාට ලබන්න පුළුවන්. ඒ වගේ තමයි මහණ වුණාට පස්සේ උපාසක තත්ත්වයට පත් වුණාට පස්සේ තමයි ළඟට පත් වුණා වූ මේ පිළිකර ටික. ඒකත් මානසිකව ලැබෙන බය වෙන දෙයක් නෑ. ඒකෙන් සතුට වෙන්න ගානේ නැත්තම් ඒ පිළිබඳව දිනුනික්ක් කරයි. මේක නොවි අරක වෙනවා නම් මේක වෙනුවට මීට පොඩ්ඩක් කලින් අරක එනවා නම් ආදි වශයෙන් කීවර හේතු පින්නපාත හේතු සේනාසන හේතු පිළිබඳව කල්පනා කරන්න යෑමේ පුදුමාකාර විදිහට මේ අරතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අවසාන වෙන්නේ සිදුවේ. මේකට සාමාන්‍ය විදිහින් සාමාන්‍ය ලෝකේ පාවිච්චි කරන වචන තමයි අපිට දේවල් ඕනේ. ඒක පිළිබඳව කිසිම සැකයක් නැහැ. මේ ජාතන්තර ප්‍රත්‍යප්තිය තියෙනවා මූලික අවශ්‍යතාවයක. ඒ සිති එව නැතිව කතා කරන්න බෑ. ඒකයි අවශ්‍යයි යම් සිත ප්‍රදේශයක අපිට පිළිවහ ගන්න සීතෝසුන සඳහන් සිවුරු ඕනේ. ඒ වගේම මේක දවසකට කෙවෙලක්වත් ඒ ආහාර බඩ පුරා ලැබෙන්න ඕනේ. ඒ වගේම අඩුව ගානේ වර්ෂායීත්වයටවත් සීනාසනයක් අවශ්‍යයි. අඩුව ගානේ දරුණු බඩේ අමාරුවකට හෝ වේවා අරුණුකට හරි බෙහෙතකුත් අවශ්‍යයි. ඒක නෙමෙයි මෙතන සඳහන් කරන්නේ. අපි දැන් කල්පනා කරලා බලුවොත් තියෙන දේට වඩා හොඳ දේ අල්ලපු gedara තියෙන නිසා නැත්නම් අසවලාර තියෙන නිසා හරිම වෙහසක් වෙලා තියෙන්නේ. අර තියෙන දේ ඒ නිසා එපා වෙලා අනේසන අප්‍රතිරූප නැන් වැරදි ක්‍රමවලින් හොයන්ට ප්‍රතිරූප නැති ක්‍රමවලින් හොයන්ට කී විදිහට කල්පනාව යනකොට අර වීර්ය ගිහිලා හරතිය මත වෙන්න පටන් ගන්නවා. භාවනාවත්දී කරලා. ඒක නිසා අය ආර්යවංශ සූත්‍ර දේශනාවේ අවසාන සඳහන් කරන්නේ නාරති දීරං සහතු දීරං නාරති දීරං සහතු නාරති දීරං සහෝ දීර පුද්ගලයාන අවදාපත් අරතින් තමයි යටෙන්න දෙන්නේ. ඒක මේ වීරයාට බෑ. දීර පුද්ගලනේ අනුන්ට කියා පාන්න දෙ වීරකම් පාන්න හදන දීර පුද්ගලයාගේ එක නෙමෙයි දීර. දීර පුද්ගලයාගේ තියෙන මේ කෙලෙස් කපා දැමීම. දීර පුද්ගලයා නිසා ලැබ ලැබිච්ච යුරෝපින්ද වාසී නාසන ගිලම්පත කියන මේ සිව්පතේ පුදුමාකාර සතුටක් වගේ. මේවා දැහැමිය ලැබෙච්චදී මට කිසිසේත් මේට වැඩි යමක් බලාපොරොත්තු අපේක්ෂාවක් නැත්තේ. ලැබුණත් ඒක පිළිබඳව ආඩම්බර කියන්න යන ලද්දාච චීවර අනතිතෝ අභිච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවි පරිපූර්ණති. යා පාන්ට යන්නේ මේක ආදීනව දන්න වැඩි වෙනත් මෙහෙම වෙනවා කියලා ඒ දැනගෙන කටයුතු කරනවා. අරයට ආවුනේ නැහැයි කියලා නීච කරන්න පහත් කළා කතා කරන්නේ යන්නේ නැත්තේ. පුදුමාකාර ධර්මතා කොටසක් තියෙන මේක තමයි අපි මේ ආජීව පරිපූර්ණ කියලා කියන්නේ. එතන කවදාකවත් අනුන්ගේ මත්තම හා තමන්ගේ මත්තම සැලකිල්ලක් නැහැ. තමන්ට අවශ්‍ය කරලා තියෙන මේ සීවර පිළිපාසේ නාසන දිලම්පත තියෙන්නේ මොකටද? මේ කෙලස් කපා දැමීම වලට කියලා. ඉන් වැඩි වුණොත් ඕනේ නැහැ. ආන්නේ විදිහට යම් කිසි කෙනෙකුගේ ධීර භාවය මේ ඇති දක්ෂකම සූරත්වයේ වීරත්වයේ ඊට එහාගේ වැඩක් මේ ධීර කියලා කියන්නේ. ඒ දීන භාවයේ තියෙන කෙනාට කවදාහක්වත් නෑ අරුතිය ජය ගන්න පුළුවන්. කවුරුත් ඇවිල්ලා උඹට දාන්න හැදුවා. ඔය දේවල් වැඩි මම මේ දෙන දේ හොඳයි කරුණාකර මේක ගන්න කියලා භාවනා ක්‍රම භාවනා ගුරුවරු নানা ප්‍රදේවල් ලෝකෙ විකුණනවා. කවදාහක්වත් මේ අරුතිය ජයගත්තු මනුස්සයර මොනම තාලකින්වත් ලාමක දෙයක් නම් විකුණන්න හම්බෙන්නේ නෑ. ඒක ගිලා මැරෙනවත් මැරෙන්නේ උත්තර දේ සඳහා ප්‍රයෝජනේ සලකලා කටයුතු කිරීම නිසා. ඒ නැත්තං ඒ රට පිළිවෙල කියන්නේ ආර්ය විනයක. ඒ නිසා ආර්ය ආනන්දස්සාවි ආර්ය ධම්මේ කෝවිදෝ ආදි වශයෙන් ආර්යයන්ව හිතලා දැකලා ආර්යයන්ව හිතලා ආශ්‍රය කරලා ආර්ය ධර්මයේ දැනගෙන කටයුතු කරන කෙනාට හැම වෙලාවෙම දැන් తీරගත්තේ සතුට හේතුවක්. ඒක දන්නේ නැති කෙනාට කොච්චර දුක හේතු වෙන්නේ ඒක සතුට පිළිබඳව. එකමයි එකම වස්තුවම බල දෘෂ්ටි කෝණය අනුව අරතිය පහළයි. ධීරයට රතිය පහළයි. ඒ නිසා මේ අල්පේච්ඡතා ආදී දේවල් මේ වීර්යයත් එක්ක පොදුම සම්බන්ධතාවක් තියෙනවා. ඒ නිසා ඒක ආජීව පාරිශුද්ධියට වැඩේ. මේ පරිම අමාරු ඒක අද පුද්ගලික වස්තුවක් බවට පත් වෙනවා. උදේට මෙලි විදිහට කරන විශාල වශයෙන් එළියට බැලලා කටයුතු කරන ඇඟ බේරගෙන කටයුතු කරන ස්වාමීන් වහන්සේලා යාඥාන්තර වැඩ කරන්නේ කියන්නේ ඒව කතා කරන් දෙපා ඒක ඒ පුද්ගලික දේවල්. මේ හේතන ඒ ආජීව පාරිශුද්ධිය කරගෙන සතුටින් ජීවත් වෙනවා. තව කෙනෙකුට ඒක කරන්න යන්න එපා. තව කෙනෙකුට හොයන්ට යන්න එපා කියලා පැත්තකට කරලා තියෙනවා. ඒක හරියට අර බුද්ධ ශාසනයේ මස්මාන්ත අවබෝධය අනුභවය පිළිබඳව හර්වචන අද්දුවා. ඒක පුද්ගලික දෙයක්.
කැමති නම් බලන්න කැමති නිකන්. නමුත් සමග්ගානන් තපෝසුකෝ කියලා කියන්නේ එක්කම ක්‍රමයට ආජීව පාරිශුද්ධිය රකින පිරිසක් එකතු වෙච්චහම සිද්ධුන විදි ආරම්භයක් වෙනවා. ඒ පිරිස අතර අපේ විවස්ථාවේ සඳහන් කරලා තියෙනවා මේ චීවර ආදී කටයුතු නිසා එකිනෙකා කෙරෙහි උස්පහත්කම් තියාගන්න එපා කියලා. බුරුවරු ගෝලිය අතරව අරයා මේක පාවිච්චි කරනවා මෙයා මේක පාවිච්චි කරනවා කියලා කිසි දෙයක් මිලසක් ඇති කරන්නේ නැහැ. ඔක්කොම එකම જાති සිවුරු. එකම જાති සිවුරු කියන්නේ එකම වෙද්ද නෙමෙයි. මේ ආරම්භිත ගැළපෙන සිවුරු. ඉන්න පාටත් එකම තැනක. සීනාසනත් ලඩදේ. එහෙත් පිළිකරත් එහෙමයි. සාමාන්‍ය මේව කතා කරනකොට පුදුම විදිහට මේ අවුල් විවුල් භාව අයින් වෙලා මේ අපේ හිතේ කතා වුණා සමාන්තරගත වෙනවා. සමාන්තරගත වෙච්චහම ඒක රසියට හැදෙනවා. සමාන්තානං තපෝසුකෝ කියනවා. ඒ වගේම විජම්බිකා ආදී ධර්මවල තියෙන්නේ හිතේ හයි වශයෙන් කඳලා මේ ඇඟිලි ඇති වෙනා වූ අඟමැලිකක් කුසීතකම් හිතේ යනා වූ චිත්තසලීන මේ චේතසෝලීනතා ආදී වශයෙන් හිතෙත් ඇති වෙනා මේ ධර්ම අර අරතිය කියන ධර්මේ නම් මේ හිතට තමයි ගොඩක් සම්බන්ධ. ඒක ගන්නෙ ඇඟේ. එනිදි විදිහට කියන සිම්පතිය. සිම්පතියේ දක්ෂතාවයක් නැතුව කිම්ම කියනවනේ අනිත් ගුරුවරයෙක් කරතේ පොහුණු කරන්නේ නැති වුණොත් මොන්නේම ක්‍රමයකටවත් ඒ සිව්පස්සේ පිළිබඳව ආරයකට එන්නේ ගැතියකට එන්නේ ඒ බුද්ධල තන්වීම පරිේෂණ කරනවාමයි ඒ පරිේෂණ ආර්ය පරිේෂණේ අනේසල වේ අපත්‍ය රූප ක්‍රම වලට පත් වෙනවා ගුරුවරයෙක් කරතේ පිළිසක් එක හැදෙනවා නම් උඟක් අඩුපාඩු ගන්න ආනිදන් තමයි ශික්ෂණේ තියෙන්නේ අනේතන් තමයි ආදී පාර්ශ්ව දෙකින් අනේ තංගම සමගියට හේතුල කරුණු පිළ ඔක්කොගල හදා බෙදාගෙන කටයුතු කරනවා. වස්තු පරිභෝග වැඩි වෙන්න එක එක නඩේ එක නඩ වෙන වෙනම කාමර තියෙනවා. ඒ කාමර අවශ්‍ය දේවල් ඔක්කොම දෙනවා. Taman එක බණ භාවනා කරනවා වැඩ කරන තැනදී අනිත් කටියත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. ගිහියොත් එක තමයි සම්බන්ධය. ඉතින් මෙතන මේ වෙනකොට භාවනා අධ්‍යයන කැලේ පන්සල් බාහිරටපත් වෙනවා. කැලේ පන්සල් ටික කාලයක් ඉල්ලලා තමයි පන්සල් බාහිරටපත් වෙනවා. ඊට පස්සේ ඉතින් নানা ආකාර පරංගි සසංගත ලෙඩ මෝ කරගෙන සමාධි වැඩෙනවා. නමුත් ක්‍රමේ භාවනාව එහෙම තමයි විරි ආරම්භ කරන ක්‍රමේ තාමත් පැහැදිලිව දේශනා කළා. දැන් උනත් ක්‍රියාත්මක කරන්න පුළුවන් බවට සාක්ෂි තමයි මේ අපි ගත කරන ජීවිත. නමුත් ඒක ඒ අනිකුත් අපේ සමාජිකයත් ඒත්තු ගන්න ලැබෙන්න බැරි තරම් විශාල පරිත්‍යාගයක් කරන්න කියනවා. මුක්තින්ම මේ ආජීව පාරිශුද්ධ දාන දෙයක. ඉතින් මේකෙන් කොච්චරක් හිත වැඩෙනවද කොච්චරක් භාවනාවෙන් ලාමක දේවල් වල හිත වැටවද කියලා කියලා කෙලවර කරන්නේ. නමුත් මේ භාවනාව හෝ අපේ මේ ධර්ම දේශනා හෝ කවදාකවත් හිතන්ට නරකයි. මේ අනුන්ට කොනහඬ අනුන්ගේ අඩුපාඩුකම් කරන්න කියලා. අපි තේරුම් ගන්න ඕනේ අපි මේ හදා බෙදාගෙන කරන මේ සමිතිතේ හිත නිසා ලැබෙනා වූ ආනිසංශ අපිට දැනෙනකොට ගොඩක් පාන. නිසා දැනෙද ඉන්ති කරන්න නම් සලකන්න ඕනේ. ඒ පොදුවේ හම්බෙන ශූරකින් අපි මේ සතුට වෙන ගතිය. පොදුවේ හම්බෙන පින්නපාතිකෙන් සතුට වෙන ගතිය. ලැබෙනා වූ තියනා වූ මොන විදිහකට හෝ මේ සේනාසන පාවිච්චි කරන ගතිය. ඇත්තා වූ වේදකින් අපි මේ යටෙන ගතියක් තියනවා නම් ඒක ඒකාන්තයෙන්ම වක්‍ර මාර්ගයෙන් හෝ ඍතු මාර්ගයෙන් ඒකාන්තයෙන්ම භාවනා රතිය ධීර භාවය ඇති කරගෙන ඔ කුසිතකන් දුරු කරන්න හේතුව. එනිසා ඒ දේවල් වලින් කීවර පින්නපාත සේනාසන ගිලම්පත කියන දේවල් වලින් ආදී වෙන්න භාවනා ලැබෙන්න මේ කාන්තේ මාර්ගයයි. භාවනා විශ්ලාම අමතක වෙන ධර්මයක් වාටපත් වෙනවා. නඩබුන් ගත වෙනවා. ඊට පස්සේ කරන්න තියෙන වැඩ කරන්න පටන් ගන්නවා මේ කාන්තේ මේ සංසාරක බැලුවේ. ඒක නිසා සමාධානන් තපෝසුකු වෙන්න නම් ආජීව පාරිශුද්ධිය තියෙන්න ඕනේ. ආජීව පාරිශුද්ධිය තියෙන අඩුපාඩු සහිතයි මේ ලෝකෙ දින තේරුම් ගන්න. ඒකටයි වීදි ඕන කරන්නේ. ඒකටයි මේ බාහදාස්ති ව්‍යාපාරේ සම්බිර දෙකකින් පැන්න ගැලපෙන සාහට වැඩ කරන් ඉගෙන ගන්න එක ඔයිටෙදී දස දහස් කෙනකින් යෝග අවතරය සඳහා පුරුදු කරලා තියෙනවා. ඒ වගේමකට කවදාකවත් කම්මැලිකමක් නැහැ. ඉන්දදිනේ කිස්නාමේ අද්දක පොරවගෙන දින් බලාගෙන කුසීත වෙන්නේ එක ඉතාම දක්ෂකමක් වේ. ඒක සමහර වෙලාවට දක්ෂයි. අනකට වැඩි රාගය ඇති වෙලා, උනකට වැඩි හිත ඇවිස්සලා කේකොලේ. ඒත් අනිත් වෙලාවට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? තමලඟ තියෙන දේවල් ඒ පිළියෙල කරලා හරි ගැසලා සූදානම් කරලා තියාගන්න. ඒ කටයුතු කිරීම සඳහා අවශ්‍ය වීර්යය අප්‍රමාදිත වෙන්නේ. එහෙම නැතු ඔක්කොම මේ කරලා දෙනකම් බලා ඉන්න ගතිය හෝ සීතල බලා ඉන්න ගතිය ප්‍රමාදිත හේතුවෙන්නේ. ඒක අහිත උණුසුම් ගතිය නිතරම යෝගාවචරයේ තියෙනවා. එහෙම නැත්තම් මේ වීර්ය ඇති වෙන්නේ නැහැ කුසීත වෙලාව කොයි වෙලාවෙ හරි කියලා දාන්න.
මේ කුසීත භාවය දුරු කිරීම සඳහා සමත වශයෙන් තිරගසලා තියෙන කරුණ මුදුවර දක්වලා තියෙනවා ආහාරයේ මත්ත්වයතාවය පිළිබඳව නැත්නම් අති භෝජනයේ මත්ත්වයතාවය කියලා එකට කියන්නේ ආහාර ගැනීම ඉහළ පහළ ගියොත් අධික ආහාර ගත්තොත් අනිවාර්යෙන් නිදිරයි. උභාකාර අඩුව බඩදවිල් ඇවිල්ලා භාවනා කරගන්න බැරි වෙනවා. ඒක සමවතී ආහාර ගැනීම සම්බර කරගන්න දෙනවා. මේක මම හිතනවා ගන්නන්න පුළුවන් ධර්මයක් කියලා. දේහතරපත් වෙලා ලෙඩ ඇති වෙලා තියෙන තත්ත්වය දිහා බලනකොට ඒක කර්මානුරූපව ඇවිල්ලා ඒ වගේ දෙන්න පටන් අරගත්තොත් කොච්චර කෙරුවක් අපත්‍ය ආහාර ගන්න උගාකල්. සම්භාර විද්‍යාව පොතේ උනා සඳහන් කරලා තියෙනවා ඒක මේ සාමාන්‍ය ජනිය සඳහා ගත්තොත් අඩු ගානේ අවුරුදු 35ක්වත් යනකම් මිනිස්සුන්ට තමන්ට සුදුසු ආහාර සුදුසු නිින්ද සුදුසු නෑම කෑම උනා තේරුම් ගන්න බැහැ. අපි නම් ඉන්නේ කොටස් 35 ගන්න ප්‍රයත්නෝ. නමුත් ඒකෙන් තේරුම් අරගන්න තියෙන්නේ මේ එතකොට ජීවිතේ හුඟක් වැඩ ඉවරයි. ඒත් තාම තමන්ට සත්‍යප්‍රත්‍ය දන්නේ. ඒ වගේ තමයි මේ මහා ජීවිතේට පැවිදි ජීවිතයකට යෝගාවචර ජීවිතයකට ගත වුණත් එහි අත්තාව මේ පදම දැනගන්න එකට ගොඩාක් කලයි. ඒ ථාරිපුත් සාන්තිය ගොඩින් යන්නේ බේරෙන්නේ උපදේශයක් වශයෙන් තමයි ඉදිරියට තියෙන්නේ චත්තාරෝ පංචාලෝකේ අබුද්ධා උදකම් පීවි. තමන්ගේ බදතාලන ආහාර ප්‍රදේශයේ පිටවල් ගන්න මෙච්චර ඒක පහක් විතර අඩුවෙන් වළඳලා ඒ ටිකට වතුර ගොඩ දුන්නු. ඒක හුඟක් කල යනවා තේරුම් ගන්න. අනිත් එක තමයි දැන් තමට මාරු වෙන්න ගියාම ආයතනයක් මේ කලුත් වෙනවා. දෙවෙනි එක තියෙන්නේ ඉරියාපත සම්බර කිරීම. සිත්කුසීත ගතිය වැඩි වෙනවනේ ඒ ඉරියාපතේ තේරුම් ගන්න හුඟක් කලකට කුසීත භාවයේ බලපාන්නේ පණියක භාවනාව. පණියක භාවනාවේ ඒ වීර්යය ශද්ධාවයි දෙක වීර්යය සමාධිය සමබර වුණේ නැත්තම් වීර්ය අඩු වුණොත් සමාධිය වැඩි වුණොත් නිින්දක් වගේ තත්යකටපත් වෙනවා. අර ශරීරය ඇති දීන භාවයන් අපිට පටන් අරගන්නවා. ආන්නේ වෙලාවට මේ විපස්සනා යෝගාවචර වෙන මිනේ කරලා උත්සාහ කළා බලන්න. එහෙම නැත්තම් ඒ ඉරියව වෙනස් කරන්නේ. මේ ඒ උපදේශ පන්තියේ ඒ සමත වශයෙන් දක්වන උපදේශ පන්තියේ සඳහන් වෙලා නැහැ. ඒක සඳහන් වෙනවා නම් වෙන්නේ ඔය ඉරියාපත සම්බර කිරීමයි මේ සමතේ පැවැත්මයි තියෙන්නේ. ඒකට දෙලින්ම සම්බන්ධ කරගන්න පුළුවන් සූත්‍ර දේශනාව තමයි මේ සංකබනානි සංසය. වෙන විදිහට කියනවා සක්මන් කිරීමේ යටි ආනිසංස. මේ Nissarana මණේ වැඩ කරනකොට පටන් අරගත්තට පස්සේ හොඳටම තේරිච්ච කාරණාවක් තමයි මට පිටින් විශේෂයෙන්ම නිමි යෝගාවචරය ආපුවාම ඒක පැවිද්දන්ට ආදාළ නැතුව මේ පැවිද්දන්ට ආදාළයි. විශේෂයෙන්ම හඳුන්ලා දෙන්න තියෙන්නේ අපිට පැයකට පැයක් සක්මන් කරන්න ඉන්නේ. පැයක් භාවනා කරනවා පැයක් සක්මන් කරලා පටන් අරගන්න ඉන්නේ. වෙන විදිහකට කියනවා නම් පැයක් සක්මන් කරන්ද ඉස්සර වෙන්න ඊගාට භාවනාවට වාඩි වෙන්න. කියන කොට නම් කියන්නේ පරියංගේ තමයි. නමුත් පස්සේ හරි කියන්න වෙනවා පරියංගෙට කලින් සක්මන් කරන්න. මේ සක්මන් කරනකොට සක්මන ආනිසංස වශයෙන් සරුවචන සදේශනා කරන්නේ අධධානකම හෝති ප්‍රධානකම. බලක් දිගට කරගෙන දීර්ඝ ගමනක් යන ඉතර වෙලා ඒක කියලා හොඳ හුරුමිනියෙක් වෙන්න ඕනේ ගමනට. එහෙම නැත්නම් එහෙම අතරමඟදී දානාත්මකාර කටයුතු වුණොත් එන ගමන පිළිසරත් බාධා. මෙද වුණොත්, බඩ නරක් වුණොත් දෙන කරදරයක් වුණොත් ඒ නිසා හුඟක් ධර්ම ඔටුවෙක් වාගේ ධර්ම ගැතියක් තියෙනවා. ආ මේ වගේ වැඩක් පුරුදු කරන හොඳම සක්මන පුරුදු කරා. ඊගාටන ප්‍රධාන කියලා කියන්නේ බොහෝම අමාරු සිද්ධි රාශියකින් ජය ගත යුතු සතනක් ජය ගැනීම. ඒ සඳහා මේ එකකින් දෙකකින් පසු බාලා එකකින් දෙකකින් විනිශ්චය කරලා පුරෝරයාට හැරලා ක්‍රම අත හැරලා ස්ථාන මාරු කරමින් යන්න පටන් අරගන්න කෙනාට ප්‍රධානකම හිතෙන්නේ. පොඩි දෙයක් වෙච්ච ගාම විනිශ්චය කරන ප්‍රධාන කියල කියන්නේ මේ ගමන ඒ ක්ලාන්තේම දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න යන ගමන. දුක්ඛ සත්‍යයක් නෙවෙයි. සුඛ සංඥාව දුරු කිරීම සඳහා කරන ප්‍රයත්නයක්. ඒ නිසා දුකක් ආවම ඒ විදිහෙන් සතුටු වුණ දීලා දීන වශයෙන් මූණ දීලා භාවනා රාමතාව වශයෙන් මූණ දීලා කටයුතු කරන්න නම් ප්‍රධානක්ම තියෙන්න ඕනේ. ඒක සඳහා විශාල දිරිගැන්වීමක් කරනවා මේ සත්සම්බාර. අධානකම හොති ප්‍රධානකම. ඒ වගේම තමයි කන බොන දැ හොඳට දිරවන ගතිය. අසිතේ කායිතේ කායිතේ අසිතේ කායිතේ සායිතේ පීතේ සම්ම පරිණාමං ගච්ඡති. එතන සංස්කෘතික ශ්ලෝකයක් සඳහන් කරනවා යම් කිසි කෙනෙක් කෑම ගාව කාපු ගම ඉඳලා බඩ පුඩර කාලා නිදාගත්තොත් අවශ්‍ය කෙටි වෙනවා කියලා.
ඒ වාගේම හැමගත්ත ගමන් දිව්ව අධික වේගයකටපත් වුණොත් එයා සමාන වේගයෙන් මාර්යා පිටපස්සෙන් එනවා. හැමවිට පස්සේ අඩු ගන්න බැහැ භාගයක් සක්මන් කෙරුවොත් අවශ්‍ය වැඩි වෙනවා. ඒ මොකද අර ආර්ථික හොඳට දිරවලා ඇයි ඕ Java ශරීරගත වෙන්න කල්තිය. ඒකේ සක්මනේ තියෙන ආනිසංස. ඒ වාගේම තමයි සංකමනාදිගතෝ සමාධි චිරප්තිකෝ හෝති. සක්මනේ යම්කදී සමාධියක් ඇති කරගත්තම අර පරියන්කය ඇති කරන සමාධිය වගේ වරින් වර කියලා නිින්දට වැටෙන ගැතිය නෙවෙයි. බොහෝක් වෙලා යනකම් මේ සමාධිය ඍජුව ඕනෙම විවිධ තත්ත්වයන් යටතේදී පවත්වාගෙන යන්න පුළුවන්. ගොරෝසු ගැතියක්. මේ විදිහට කරන දේවල් වලට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් ඇති කරගන්න. සංකම්නාදිගතෝ සමාධි. මේ ඒ විදිහට බලනකොට සක්මණී ආනිසංස තමයි අපිට මේ ඉරියාපත සමාධිය කරනවා කියන කටයුත්තේ තියෙන්නේ. ඔගේ පුත්‍රික ජීවිතය බලපුවහමත් මට හුඟා සම්ඳු කරන්න එදත් වෙලාගෙන අදත් වෙලා තියෙන එකක් තමයි ඒ කියන්නේ. සමාධි යම් සි ප්‍රදේශයකට එනකොට ඒතනදී අර මේ යන්තම් සමාධිය එනකොට ඒක හරියට මන කිරා ගන්න බැරි වුණොත් අර මෙනෙහි කිරීම ආදී ධර්ම අඩු වෙන ඒක පාරටම එළුව පාත් වෙන අර හිත අකර්මණ්‍ය ස්වභාවය. අර වුණ ප්‍රකට නැහැ. නමුත් ඒ පටන් ගන්න වෙලාවදී අර සැපක් දැනෙනවා. දැන් හරි ව්‍යාපාර කරන්නේ උහි ඉන්න පුළුවන් ගැතිය. අන්තිම කොහොමද ඒක පාර්ථ ගැස්සিলা. එනකන් හීනයක් දැකලා හීනෙම් ලැජ්ජ කරලා. පාත් නැගිට ගොහම ඔළුව එක පාට ඉද ගැහුවාගේ නැගිටලා හිටල ඉතන. ඉතිපත් ඉස්සරහ නේද මේ වැඩේ උනේ. හරි ලැජ්ජාවක් නේද උනේ කිය. ආයෙ හරියට ටික වෙලාවක් කරා. ඕනි කිහිල්ල සමාධිය ආයෙ හරියාවෙත් ආයෙ ලැජ්ජාරයි. ආයෙ වැටේ. ඉතින් මේක නිසා උගෝදෙනේ ලැජ්ජ වෙනවා පිළිවෙත බාර. ඒක බුදු පිළිමය වගේ තිබ්බාම හිතින් නැති නිසා. නමුත් එහෙම නම් ඒ සෝවාන්ති සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උන්වහන්සේට කොට පරිසල්ලාහන හිතී. පරිසල්ලාහන කියලා කියන්නේ පුද්ගලික විවේක ස්ථානක හිතී. එතනදී උන්වහන්සේටනේ නිින්ද ගිය බවත් සරුවචනාංශ ඇවිල්ලා සාරිපුත්‍රේ නිදිමතයිනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ කරන්නේ. ඒක තාතහන් කළා කියන්නේ මේ නිින්ද කියන එක මාර්ගාක්ෂික ධර්මයක් බව හැබෑව. නමුත් අපිට ඒක නොආයුතුයි ලෝකමිනිය යුතුය කියලා දැක්කේ එනවා ඒ කවදා හෝ එනකොටම ඒකේ මුල මෙහිමයි මැද මෙහිමයි අග මෙහිමයි කියන තුන අල්ලගත්තොත් හැර කවදාකවත් බෑ මේක බය වුණොත් බය වෙන්න වෙන්න අර තීමයි ක්‍රියාත්මක වෙන්නේ මුහුදුවට හරියට බද්ධ පරිණතය ඇඳගෙන අය තුනක් එක දිගට ඉන්න පුළුවන් සීමා වෙනකම් මං යන්නේ නැහැ පිටිසර කියලා හිතුවොත් කවදාකවත් වෙන්නේ නැහැ මේ රහත් මාර්ගයේ ඉවර වෙන අසල කර්මයක් මේ නැත්නම් නිවර්ණයක් මේක තියෙන නිසා විකතම සම්ඳු කරන්නේ. ඒ සම්ඳු කරනකොට මේ කුචීතය සම්මලිකමට හේතු දක්වන මනුස්සයා හැම ඉන දෙකින්ම මොනවා කර්මයක් ඉදිරියපත් වුණත් ඒ වැඩේ නොකරන හේතු දක්වනවා. එනුවම තමයි ගරුවට නැන්ට විරිය ආරම්භ වස්තු වශයෙන් පෙරෙන්නේ. වැඩි ටිකක් ඇඟට ආමාරු. ඒ මොකද දෙයක් එන්න වගේ. ඒක කුචීතය හිතන්නේ මොකද්ද? දැන් මේ පරියන්කේ ගාල අමාරු වුණොත් එහෙම වෙන්නේ මොකද විදිහේ තද වෙයි ඒ නිසා මම මේ දැන් ටිකක් ලෙඩ එන නිසා මම ටිකක් පිවිස්සන. ඊපස්සේ ලෙඩේ ඇවිල්ලා උච්ච අවස්ථාව පහ වෙලා ගියාට පස්සේ මම කරන්න පුළුවන්. නමුත් කියනවා මේ අමාරු වෙලාවට ඇඟට වදි දෙන්න ඕනේ නෑ. දුන්නොත් එන්න මේ සංහිප වීම ගොඩක් කල් යනවා කියලා ඒත් අතරලා. එතකොට කුසීත වස්තු දෙක. ලෙඩ වෙන්න කලින් ලෙඩ වුණාට පස්සේ. ඒ වගේම දීර්ඝ ගමනක් යන කලින් මම දැන් ගමනේදී හරි දෙහිතයි ඒක නිසා දැන් හොඳට ඇඟ සැපවත් කරගන්න ඕනේ කියලා ගමනට කලින් භාවනා භාවත. ගමන ගිහිල්ලා ආවට පස්සේ කියනවා ගොහක් ඇඟට මහන්සි දීන ගමන. එහෙනම් දැන් කියනවා හරි සීතලයි. භාවනා කරන්න හොඳ නැහැ. පුරුවත් මෙහෙම වෙනවා. ඒක හරි උෂ්ණයි. පාඩිය දාන හැම කරන්න බෑ. එහෙනම් දැන් කියනවා උගෝම් බඩගිනි. එතකොට හුදෙකම බඩගිනි. මේ කරුණු අත තමයි ඒකට කලින් සහ පස්සේ කිව්වම මේ කර්ම හතරට අටක් කරනවා. මේ අටට කියනවා කුසිතෝ. වීර්ය ආරම්භ වස්තු කියලා කියන්නේවත් මේ වතම. දෙද වෙන්න කලින් ඇඟ අමාරු වෙනකොටම කල්පනා කරන්න ඕනේ මේ වෙලාවේදී මම කරබන් හිටියොත් මේ දෙද නම් මැරිලා ගියොත් මේ මොහොතක් නැති වෙනවා. ඒ නිසා මම දැනගෙන මෙද විචාර. මේ ශරීරයෙන් මම ගෙනියන්න හදන කන්නේ හිතතුම භාවනායම යන්න ඕනේ කියලා වෙනකට වඩා නැත්තම් කොහොම හරි එන්න කාලකසම කරලා එක්කෙනෙක් අවස්ථාවේ බැරි වුණත් මේක සමීප වෙච්ච ගමන්ම කල්පනා කරනවා මේ ලෙඩෙවිච්ච කාලේ මට පහ වුණා ඒ නිසා දන්පත් කුසිතු නොබෑ කියලා වහවහ ඒ භාවනාව යෙද ඒ විදිහට ගමනක් යන්න කලින් ගමනකට පස්සේ සීතල කම උණුසුම් කම
බඩගින්න බඩ පිළිච්චකට මේ හැම දෙයකදීම ඒක හරි පැත්තට යොදා ගන්න පුළුවන් නම් අපිට මේ කුසීත වස්තුම විරි ආරම්භවත් කරගන්න පුළුවන් මම අර ගුරුවරුන් කාලේ ඒක ස්වාමීන් වහන්සේ ළමක් මට මම කියලා තිබුණා මේ කමඨා සුද්ධ කරන්න ඉස්සර තම තමයි කමඨා ලියලා කියන්නේ මම ඉංග්‍රීසියට පරිවර්තනය කරලා දෙන්න ඒ වෙලාවේ පොත අරගෙන කියවන්න මම පරිවර්තනය කරා මේ ස්වාමීන් වහන්සේ වැඩ නියලන කොටක මේ ආයතන මට ලිඩ විලා ඉතිගින පහුගේ දාස් තාම ඇඟට ගන්න ඉතමදි ඒක භාවනා කරේ නැහැ කියලා ආයෙත් කියන්නේ. කවදාවත් අපිපැත්තේ පෑනෙන් ලිව්වා කිසිකවත් අනිත් කාලක් කියලා මම ලියලා පොත අතව දෙන්නේ. සුද්ධගිනේ ගුවන් දුව නැද්ද ඔබ හැද කමටාන්ත කරන්නේ මම කිව්වේ මම මේක පරිවර්තනය කරන්නයි කිව්වේ මේ මොනවද කියලා. දැන් මම කොහොමද තේරුම් ගන්නේ කියලා. ඊළඟට ඇත්තමයි මම කියන්නේ ඇත්තට මේ ලෙඩ වෙලායි කිව්වේ. මේක ලෙඩ වෙලා හිටියා. ආනාපානේ නතර වෙනවාද? ඉන්දින හිටිනේ නතර වෙනවාද? මෙනෙහි කරන්න බැරි කමක් තියනවාද? ඒකදී මම හිතුව කතා කරා. දෙවියන් කොට නෑ තින්දි නැගලේ නෑ කිය. අනේ නේද මේ කමටහන් සුද්ධ කරා. සුද්ධ කරුවාට පස්සේ ඇයට බොහොම සන්තෝෂ වුණා. භාවනා කළානේ. ඒත් මේ භාවනා නිදෙවිච්ච හැටි පිළිබඳව භාවනා යෝගාවතරේ දකරේ ඉඳි කිව්වට පස්සේ ඇවිල්ලා කිව්වා. මේ වගේ අරික් කාලයක තමයි ජීවිතේ ගත වෙන්නේ. කොයිම වෙලාවක හරි මේ අරික් කාලක් තියෙනවා අපිට. ඉතින් මේක ගැන කල්පනා කරලා බලනකොට මේ බුද්ධෝත්පාද කාලයක් කියලා. මනසට වහයකට ලැබිලා ඒ ලැබෙන්න ඕනේ හැ කන ජීවන ආශය අධික්ෂණ සම්පත්‍යත් ලැබිලා කල්යාණ මිත්‍යොත් ලැබිලා පරිද්දත් සමහරක් ලැබෙලා ධර්මත් ලැබිලා ඔක්කොම ආඩපත් විවේක ගන්නවා නේද හරි නිකුදාන් කරපොතකින් වලදී පාඩේ තමයි මම කියන්නේ වෙන්නේ දුර්ලභාකන සම්පත්‍ති සත්ත්ව විවේකෝ විපත් ධාන දුර්ලභෝ ලැබෙන මේ චල සම්පත්‍ති ලැබිච්ච ලැබීම දුර්ලභ ඒ ලැබිච්ච වෙලා යන කෙනෙක් අර ඉබ්බයි මේ ආවගේ සැතලේ වගේ ඉබ්බයි ඉන්න ගොඩක් කල් යන මම පොඩ්ඩක් බුදිය ගන්න කියලා නිදා ගන්න කිසිිතකට යනවනේ ඒ වෙනදට ඊට වැඩි විපස්සය. ඒක නිසා භාවනා ජීවිතය ආවට පස්සේ කාම රාගේවත් අතිවිවත් මේ ප්‍රධාන වශයෙන් කටයුතු කරන්නේ අභ්‍යන්තර ප්‍රධානම සතුරා. යෝගාවචර ජීවිතයේ ප්‍රධානම අභ්‍යන්තර සතුරා සංසාරේ භවයෙන් භවයට ගෙන යන සතර තමයි මේ කුසිතකම. අවු 10ක්වත් නරකයි බයි. අවු 10ක්වත් නරකයි විඳින්නජාල. ඒක ඉදිරිපත් කරගෙන මෙයන්. නින්ද රැගෙන නින්දට යන්න කලින් එහෙමයි නින්ද රැස්නාම නම් කරක් දැන් නින්දට අවදිචිනවා මෙහෙමයි කියලා උන්වන් තරම් ඒක අල්ලගෙන කටයුතු කරන්න පටන් අරගත්තු. ඒ ජීවිතේ ප්‍රබුද්ධ භාවයක. බුද්ධ කියන වචනේ හැදෙන්නේ ප්‍රබුද්ධ කියනවා. ප්‍රබුද්ධ කියන්නේ පිටිදිච්ච. ඒ නැත්තම් බුද්ධ කියන වචනේ පතෙන්ද ළඟ යන්නේ ප්‍රබුද්ධයි බුද්ධි ඒ දෙක අතරමැද තමයි යන්නේ මේ පත්හිත වීදී අවස්ථාවේදී හිට අර ආරක්ෂණ අවස්ථාවේදී ඕක බලපන්නේ අතිපත්හිත පරිපූර්ණ වීදී බලපන්නේ අර නික්කම ධාතුවේ පත්හිත වීදී තියෙන වෙලාවේදී මේ දේ පිළිබඳව කල් ඇදෙන්නේ අවදාකවත් නුදනවත් අත්‍යන්තයෙන් පාසලයි දැන දැනමයි සකේතන කරනවා අන්න ওই ටික මතු කරලා මෙන්න මෙහෙමයි මේ ඔක්කොම පාසු සම්පත්තක ලැබුණත් එම කුසිතනගත බවක් සංසාරේ තියෙන විජම්බිකා ඇති වෙනවා කුසිතකම් ඇති වෙනවා කියන එක තේරුම් ගැනීමයි විදිය ආරම්භ කතාව. ඕකට බුදුහාමුදුරන් කරන්න කියන්නේ. ඕක බුදුදහමේ ධර්මයට කරන්න දෙයක් නෙවෙයි. නිතරම මේ ධර්ම කොටස් කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සහ සප්පාය කතාවයි. මතු කර ගන්නවනම් අපි නිවන් දකින්න ගරන් ඇති වෙන කාරණාවක් තියෙන මේ කුසිතකම හේතු වෙන්නේ. ඒ හේතු මොකද මේ බණ අහන්නේ බණ කියන්නේ දැනටම ඒ ආරම්භ ධාතු ශක්තිය ලෙස සජීවී ලෙස සාර්ථක ලෙස ක්‍රියා කරගත පිණිස දිනෙන් අමාරු නැහැ තමන් දන්නේ නැත්තේ කියන්නේ දැන් කියන්නේ ඒක නිතරම අත නැර දිගට පවත්වන එක. ඉතින් ඒක නිසා අපිට අද ලැබිලා තියෙන කාලේ මම හිතන්නේ මේක දිවිස්තර කරන්න තියෙනවා කියලා. නමුත් ලැබෙන සමානේ ඉතුරු වුණොත් මේකත් වෙලා තිබුණොත් මේක වෙනවද යම් යම් තව පොඩි පොඩි කාරණා ටිකක් තියෙනවා මතක් කරගන්න. ඒක ප්‍රධාන වශයෙන් බලපානවා දැනට කරගෙන යන භාවනාව මේ නැත්තඳ ඉවත් මතක් කරන බලාපොරොත්තු වෙනවා. ඒක ලැබුණ සමානකල් කියලා දැන් මේ පහපු කොටස් දැන් මේ වතහාගත්තු කොටස් නිසා තමයි මෙතෙක් කරගෙන ගිය අධ්‍යක්ෂණය මේවා එකතු කරලා දන්නා වූ කාරණාවට මේක එකතු කරලා හොඳ වීර්යයක් හොඳ වීර්ය ආරම්භ භාවයක් ආරම්භ කරගෙන ප්‍රබුද්ධ ස්වරූපයෙන් පිළිවිච්ච භාවයේ විදිහට මේ ලැබුණා වූ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට මේ මනෝබලත වීම සත්‍ය බෝධිපාක්ෂික ධර්මණ විදිය ඉදිරිපත් කරගෙන තම තම ප්‍රාර්ථනා කරන වූ ත්‍ත්වයට යාගන්න ශක්ති ධෛර්ය බලයේ වීර්ය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද මේ ධර්ම දේශනාවෙදී සමාප්ත
සාදාගේ